ඩ්‍රයිවින් සජී YouTube channel එකට අරත් අපේ යාළුවෝ ඔක්කොම ආයි බෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද ඔයාට අයිති ඔයාට ලබා ගන්න ඕන පිරිතුල් බරපත්‍රය හරියටම ලබා ගන්න කියලා. ඉතින් ඔයාට ඩ්‍රයිවින් ලයිසන් එකක් අරගන්න උවමනාවක් තියෙනවා නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ස්කිප් නොකර බලන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් ඩ්‍රයිවින් ලයිසන් එකක් අරගන්න ඔයා අනිවාර්යයෙන්ම හීන දකින්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම අවුරුදු 16 17 වගේ කාලෙක ඇති. මොකද මේ වෙද්දි අවුරුදු 16 17 වෙද්දි හැමෝම ඩ්‍රයිවින් ලයිසන් එකක් ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. ඒ වගේම කෙල්ලෙක් වුණත් කොල්ලෙක් වුණත් අනිවාර්යයෙන්ම අවුරුදු 18 සම්පූර්ණ වෙද්දි අනිවාර්යයෙන්ම ඩ්‍රයිවින් ලයිසන් එකක් ඇප්ලයි කරනවා කියන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා. ඉතින් මේ විදිහට ඩ්‍රයිවින් ලයිසන් එකක් ඇප්ලයි කරද්දී හරිම ප්‍රොසෙස් එකට ඩ්‍රයිවින් ලයිසන් එක ඇප්ලයි කරන එක තමයි අපි කරන්න ඕන. ඉතින් මොකද අපි හරිම ප්‍රොසෙස් එකට අපි ඩ්‍රයිවින් ලයිසන් එක ඇප්ලයි කරනවා නම් අපිට අපේ වියදම් වෙන ගාන හොඳට අඩු කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ පළවෙනියටම ඩ්‍රයිවින් ලයිසන් එක ඇප්ලයි කරන්න කලින් ඔයාගේ මෙඩිකල් රිපෝර්ට් එක අරගන්න. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ උපැන්න සහතිකයක කොපියකුයි ඔයාගේ ID එකයි අරගෙන ඔයාගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඔයාගේ මෙඩිකල් රිපෝර්ට් එක අරගන්න එක තමයි ඔයා පළවෙනියටම කරන්න ඕන. මේ විදිහට ඔයා මෙඩිකල් රිපෝර්ට් එක අරගත්තට පස්සේ ඔයාට පුළුවන් ඊළඟ ස්ටෙප් එක විදිහට ඩ්‍රයිවින් ලයිසන් එක ආයුධම් කරන්න ඔයාගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එහෙම නැත්නම් වෙහෙරේර තියෙන RMB ඔෆිස් එකට ඇවිල්ලා මේ විදිහට රථවාහන බලපත් මේ රිදුරු බලපත්‍රයක් ඉල්ලුම් කිරීමේ ෆෝම් එක අරගෙන ෆිල් කරන්න. ඉතින් මේ විදිහට ෆිල් කරාට පස්සේ ඔයාට එක්සෑම් ඩේට් එකක් හම්බ වෙනවා හරියටම දවස් 7ක් විතර ඇතුළතදී. ගොඩක් වෙලාවට වර්කින් ඩේස් 5කින් තමයි හම්බ වෙන්නේ. ඔයා සාමාන්‍යයෙන් සඳුදාට ගියොත් ඔයාට ඊළඟ සඳුදාට වගේ තමයි එක්සෑම් එක සෙට් වෙන්නේ. ඉතින් මේ විදිහට එක්සෑම් එක සෙට් වෙද්දී ඔයාට අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තියෙනවා. ආගේ එක්සෑම් එක රිටන් එක්සෑම් එකක් තියෙන්නේ MCQ එකක්. ඉතින් ඒක ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන. මේක ගොඩක් වෙලාවට දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක ඔන්ලයින් ක්‍රමයට කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම කිහිපයක තාම අපි කතා කරන කොටුකොලයක් දීලා ඒ විදිහට මැනුවලි කරන මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක් තියෙනවා. ඉතින් මේ විදිහට අපි එක්සෑම් එක ලියලා ඉවර වෙච්ච හැටිම අපිට හම්බ වෙනවා රියදුරු පුහුණු බලපත්‍රය. ඉතින් මේක හම්බ වෙන්නේ අපිට L permit එක කියලා තමයි කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරලා. ඉතින් මේ L permit එක අපි නිවැරදි ආකාරයට ලබා ගන්න ඕන එදිනම, ඒ කියන්නේ එක්සෑම් එක කරපු දවසේම අපිට මේ L permit එක ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඔහා සාමාන්‍යයෙන් හවස 3න් පස්සේ වගේ නම් ඔයාගේ එක්ස්ටැම් ටයිම් එක සෙට් වෙලා තියෙන්නේ. සමහර වෙලාවට මේ ඔෆිසර්ස්ලා ගෙදර ගිහිල්ලා, මොකද රජයේ ආයතන, එහෙම ගෙදර ගිහිල්ලා වගේ මොකක් හරි හේතුවක් තිබ්බොත් සමහර විට ඔයාට ඊළඟ දවසේ L permit එක ලබා ගන්න සිද්ධ වෙයි. කොහොම වුණත් ඔයාට within 24 hours ඔයාට ඔයාගේ L permit එක ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට L permit එක අරගත්තට පස්සේ ඔයාට දවස් 90කින් පස්සේ තමයි ට්‍රයල් ඩේට් එක දෙන්නේ. ඉතින් ඔයාට මම දැන් මේ කතා කරපු එක තැනකදී මම ලර්නර්ස් එකක් ගැන කතා කළේ නැහැ. ඉතින් ලර්නර්ස් එකක් ඇත්තටම මේ ප්‍රොසෙස් එක කරන්න අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඊට අමතරව ඊළඟ ස්ටෙප් එක විදිහට ඔයාට හම්බ වෙන්නේ ඔයා රියදුරු පුහුණුවක් නැත්නම්, ඔයාට රියදුරු පුහුණුවක් අවශ්‍ය නම් ඔයාට පුළුවන් මේ ඩොකියුමන්ට්ස් ටික අරගෙන ලර්නර්ස් එකකට යන්න. ඉතින් ලර්නර්ස් එකකට ගිහිල්ලා ඔයාට අවශ්‍ය දින කිහිපයක මට කොහොමද ඕන කියලා ඔයාගේ ඩ්‍රයිවින් කැපැසිටි එක අනුව මේ ලර්නර්ස් එකකට ගිහිල්ලා ඔයාට ඉගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට ඉගෙන ගත්තට පස්සේ ඔයාට ට්‍රයල් ඩේට් එක හම්බ වෙනවා. දවස් 90කට පස්සේ මම කිව්වේ ඔයාට රියදුරු පුහුණුවක් අවශ්‍ය වෙන්නේ නැත්නම් ඔයාට පුළුවන් මේ දවස් 90 ඔයාගේ බයික් එකක් වගේ තියෙනවා නම් තනියෙන් පදින්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ගෙදර වෙහිකල් එකක් තියෙනවා නම් ඔයාට ඉස්සරහා ඩ්‍රයිවිං ලයිසන් තියෙන අවුරුදු 21කට වැඩි පුද්ගලයෙක්ව තියාගෙන පැදගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දවස් 90 ඔයා කල්ගත කරන්න ඕන. ඉතින් මේ දවස් 90න් පස්සේ ඔයාට එක්සෑම් එක, කියන්නේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක, එහෙම නැත්නම් අපි ලංකාවේ ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ට්‍රයල් ඩේට් එක කියලා. ඉතින් මේ ට්‍රයල් ඩේට් එකට අපි යද්දී අනිවාර්යයෙන්ම අපි මනාලෙස රියදුරු පුහුණුවක් ලබාගෙන තියෙන්න ඕන.
එහෙම නැත්තම් අපි අර විදිහට අපි ප්‍රයිවට් නම් ඉගෙන ගත්තේ අපි ගෙදර වෙහිකල් එකෙන් නම් අපි ඩ්‍රයිව් කරන්න ඉගෙන ගත්තේ ඔයාට සිද්ධ වෙනවා මෙන්න මේ අවසාන දවසේදී ලර්නර්ස් කම්පැනිකකට ගිහිල්ලා මට මේ ලර්නර් එක පෙන්න ගන්න මට ට්‍රයල් එක පාස් වෙන්න ඔයගොල්ලෝගේ වෙහිකල් එකක් ගන්න පුළුවන්ද කියලා ඔයාට ඉතාමත් අඩු මුදලකට වාහනයක් හය ඒ කියන්නේ පෙන්නන හයකට ගන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාට සාර්ථකව ආගේ රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මම කියන්නේ ඔයාට දවස් දෙක තුනකට කලින් මේ වෙහිකල් එක චුට්ටක් පාවිච්චි කරලා තිබ්බනම් ඔයාට මේකේ ක්ලච් බැලන්ස් එක තියෙන පොයින්ට් එක මේ දේවල් ගැන දල අවබෝධයක් එයි. මොකද අර එකපාරට වෙහිකල් එකක් ට්‍රයල් ඩේ එකේදී හම්බ වෙද්දී පොඩ්ඩක් අපි එක්සැක්ට් වෙලා ඉන්න අපි එතකොට බයයි. ඉතින් මේ දේවල් එක්ක අපිට පොඩ්ඩක් අපි දෙපැත්තට වැනෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා මම කියන්නේ එක දවසක හරි අපි ප්‍රැක්ටිස් සෙෂන් එකක් ගිහිල්ලා තිබ්බනම් හොඳයි කියන එක තමයි මම රෙකමන්ඩ් කරන්නේ. ඉතින් මේ සෙෂන් එකෙන් පස්සේ ඔයාට 2023 දී ඩ්‍රයිවිං ලයිසන් කාඩ් එක හම්බ වෙන්නේ නැහැ. මොකද මේ ප්‍රශ්නත් එක්ක ඩ්‍රයිවිං ලයිසන් ඉෂුව කරන්න බැරි හැකියාවක් තියෙනවා ශ්‍රී ලංකාවේ රජයට. ඉතින් මේ හේතුවත් එක්ක ඔයාට කරන්න සිද්ධ වෙන්නේ ඔයාගේ එක්සැමින ඔයාගේ එල් පර්මිට් එකේ සීල් එකක් ගහලා සයින් එකක් දාලා දෙනවා. ඔයා ට්‍රයල් එක පාස් වට මේ එල් පර්මිට් එක වලංගු රියදුරු බලපත්‍රයක් ලෙස පාවිච්චි කරන්න විට හැකියාවක් තියෙනවා කියලා තමයි මේ එක්සැමින ඔයාට මේ සර්ටිෆයි කරලා දෙන්නේ. ඊට අමතරව මේක අවුරුදු දෙකක් දක්වා වලංගුයි කියලා දැන් අපිට අලුත් ආරංචි වලදී දැනගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් මම මේ කිව්ව පොයින්ට්ස් දෙක සමහර විට ආ මේ වීඩියෝ එක බලන අවස්ථාවේදී වෙනස් වෙලා තියෙන පුළුවන්. ඉතින් ඒකෙන් හින්දා මේ දෙක මේ 2023 අවුරුද්දේ ජූලි මාසෙට අදාළ දෙයක් තමයි මම මේ කිව්වේ. ඉතින් ඔයා මේ වීඩියෝ එක 2024 බලනවා නම් මට අනිවාර්යයෙන්ම එල් පර්මිට් මේ ලර්නර්ස් මේ සෝරි ට්‍රයල් ඩේට් එකේදී ඔයා එක්සෑම් එක පාස් වුණා ට්‍රයල් එක්සෑම් එක ඔයාට සතියක් විතර ඇතුළතදී ඔයාගේ කාඩ් එක හම්බ වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාට ඩ්‍රයිවිං ලයිසන් එකක් ඇප්ලයි කරලා ඩ්‍රයිවිං ලයිසන් එක අරගන්න තැන දක්වා ප්‍රොසෙස් එක තියෙන්නේ. ඉතින් මොනවා හරි මට මගහැරුණා නම් මේ දේවල් මතක් කරන්න කියලා මතක් කරන ගමන් තවත් මේ වගේ ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙන බලාපොරොත්තුෙන් අද ලැබි ගිහලා ඉන්න තවත් ඉක්මනට මේ වගේ ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් ඩ්‍රයිවිං සබ්ජෙක්ට් එක එකතු කරන ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. අපි සෝෂල් මීඩියා වලින් ලයික් කරන ෆලෝ කරන අමතක කරන්න එපා කියලා මතක් කරන ගමන් අද අපි ගිහිල්ලා එන්නම්.